අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් අද වෙනකොට ලංකාවේ ඔන්න බලාගන්න පුළුවන් මජර දේශපාලනය එක්තරා පැතිකඩක්. ජාතික ලයිස්තුවයෙන් තේරිපත් වෙච්ච මන්ත්‍රීවරු තෝරලා ඒක ලිස්ට් එක මැතිවරණ කොමිසමටත් යවලා ඒගොල්ලෝ තෝරගෙනත් ඉවරයි. ජාතික ජනබලවේගයේ ඒ මන්ත්‍රීවරුන් 18 දෙනා තෝරගෙනත් ඉවරයි. එතකොට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ අලුත් කැබිනට් එක 21ක් ජනාධිපතිවරයාත් එක්ක 22ක් ඒගොල්ලෝ තෝරලා ඒ කැබිනට් අමාත්‍යාංශ ටිකක් බෙදලා එතකොට ඒ ඇමතිවරු ඒ අමාත්‍යාංශ වලට ගිහිල්ලා වැඩ බාරගෙනත් ඉවරයි. හැබැයි අර අධ්‍යක්ීම් පිරිපුන් අර මහ ලොකු දැනුමක් මහ ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා කිව්වේ, ආ පළපුරුද්ද තියෙනවා කියලා කිව්වේ, අන්න ඒ සෙට් එකට තාම අර ජාතික ලයිස්තුවෙන් ලැබිච්ච മന്ത്രി ධූර දෙක තුනවත් බෙදා ගන්න බැරුව දඟලනවා. එකෙකුට හොරෙන් එකෙක් තමන්ගේ නම ගේමක් ගහලා යවනවා මැතිවරණ කොමිසමට, මම තමයි ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නේ කියලා. ඉතින් පාර්ලිමේන්තු යන්න එකිනෙකාට හොරෙන් පුදුම ගේමක් දෙනවා. ඒක එක මාර පෙරේතකමක්. එයා කියනවා මටත් ඕනේ කියලා, අනිත් එක්කෙනා කියනවා මටත් යන්න ඕනේ කියලා. ඕක තමයි ඉතින් ওই අධ්‍යක්ෂීම් බහුල, එතකොට මහා ලොකු පළපුරුද්දක් තියෙන ඒගොල්ලන්ගේ වැඩ. ඉතින් හිතා ගන්න පුළුවන්නේ මේ මිනිස්සු මෙච්චර මේ පාර්ලිමේන්තුවට යන්න දඟලනකොට කලින් බලේ ඉඳගෙන මොනවද කරන්න ඇත්තේ කියලා ඒකේ රහ හිතා ගන්න පුළුවන්නේ. දැන් ඉතින් පාර්ලිමේන්තු ගියත් වැඩක් නැහැ, ඔය යන උන්දලට ගියාට පස්සේ අපරාධික ආවේ කියලා හිතෙන තත්ත්වයට ඇද වැටේ. මොකද දැන් අලුත් ආණ්ඩුවෙන් අලුත් මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුව 21 වෙනිදා රැස් වුණාට පස්සේ අලුත් නීති ඊට පස්සේ දිගට රැස් වෙලා ඒගොල්ලෝ සාකච්ඡා කරලා නීති රීති හදලා 50 හදලා සම්මත කරලා එතකොට අනිත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහිමි වෙලා ඒ වගේ දේවල් වෙනකොට අපරාධය අපි මෙච්චර මේ දත කාගෙන මේ පාර්ලිමේන්තුවට ආවි කියලා හිතේ. මොකද රස්සාවක් නේ කරන්න තියෙන්නේ දැන් ඔතෙන්ට ගිහිල්ලා. ඉතින් ඒකවත් තේරුනේ. හැබැයි ඉතින් බලමු අපි මොකද මේ වෙන්නේ කියලා. අපි බලමු අද මේ කවුද ජාතික ජනබලවේගයෙන් තෝරාගත්ත ජාතික ලයිස්තුවෙන් තෝරාගත්ත මන්ත්‍රීවරු කවුද කියලා අපි බලමු. ඒගොල්ලන්ගේ නම් මොනවද කියලා. ඒකට තමයි අපි සැලසුනේ. ඉතින් මේ මජර දේශපාලනය අර එක පැතිකඩක් පේනවා. අනිත් පැත්තෙන් තව ටිකක් බලාගෙනමු. හොඳ හොඳ සෙල්ලම් තව තව ඉස්සරහට හොඳ හොඳ මරා ගැනිල්ලක් බලා ගන්න පුළුවන් ඔය ජාතික ලයිස්තු മന്ത്രി ධූර වෙනුවට. හැබැයි අර පොහොට්ටුවේ නාමල් කුමාරයා නම් කලින්ම යාගේ නම ওই විරෝධතා එන්න කලින් යාගේ නම කලින්ම යෝජනා කරලා කලින්ම යාගේ මේ වේක දාලා තිබ්බා. ඉතින් එතකොට ප්‍රශ්නයක් නැහැනේ. එතන ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා අපි හිතනවා. අනිත් තැන්වල තමයි ওই ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඉස්සරහටත් ඒ ප්‍රශ්න ඉවරයක් වෙන එකක් නැහැ. නඩු හබවලටත් යයි කට්ටිය. අපි බලමු මේ ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තුවේ 18 දෙනා කවුද කියලා. අංක 1 බිමල් රත්නායක. මෙයා ජවිපේ දේශපාලන මණ්ඩල සභික ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික. ඔහුට ඇමති ධූරයකුත් හම්බුණා. අපි දැක්කා බිමල් රත්නායක සහෝදරයාට ඔහු සිවිල් ගුවන් සේවා ඒ වගේ විශාල ලොකු කාර්යභාරයක් සහිත ඇමතිකමක් හම්බුණා. ඒ අංක 2 ආචාර්ය අනුර කරුණාතිලක. කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාරය සහ කතිකාචාර්ය සහ ජාතික ජනබලවේගී ජාතික විධායක සභික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සමාජික. අංක 3 ඉන්නවා මහාචාර්ය උපාලි පන්නිලගේ. රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීතයේ හිටපු පීඨාධිපති. ජාතික ජනබලවේගී ජාතික විධායක සභික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සමාජික. අංක 4 එරංග උදේස් වීරරත්න. සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සමාජික. අංක 5 අරුණ ජයසේකර. විශ්‍රාමික මේජර් ජෙනරාල්, ජාතික ජනබලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී. අංක 6 ආචාර්ය හර්ෂණ සූර්යප්පිරුම. සමාගම් අධ්‍යක්ෂක, ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සිල සමාජික. අංක 7 ජනිත රුවන් කොරිතුවක් වූ නාවක සහකාර ඉංජිනේරු, ජාතික ජනබලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සමාජික. අංක 8 පුණ්‍යශ්‍රී කුමාර ජයකොඩි, ඉංජිනේරු, ව්‍යාපෘති කළමනාකාර, ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික. අංක 9 රාමලිංගම් චන්ද්‍රසේකර්. ඔහුටත් අමාත්‍ය ධුරයක් හම්බුණා.
දීවර කටයුතු අමාත්‍ය විදිහට අංක 9 රාමලිංගම් චන්ද්‍රසේකර් සහෝදරයාට. ඔහු පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සහ යාපනයේ දිස්ත්‍රික් සංවිධායක. අංක 10 වෛද්‍ය නාජිත් ඉන්දික, සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බණ මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු. අංක 11 සුගත් තිලකරත්න, ඔලිම්පික් ක්‍රීඩක, අපි දන්නවා කවුද සුගත් තිලකරත්න කියලා. අංක 12 නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, ජාතික ජනබලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික. අංක 13 සුනිල් කුමාර ගමගේ, වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී, ආර්ථික කවුන්සිල සමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති. අංක 14 ගාමිණී රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ කලාප සේවකින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු. අංක 15 මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීතියේ පීතාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති. අංක 16 සුගත් වසන්ත ද සිල්වා, සමාජ සේවා නිලධාරී, විශ්‍රාමික, ශ්‍රී ලංකා දෘශ්‍යාබාද උපාධිධාරි මණ්ඩලයේ සභාපති. ඔහු අපි දන්නවා කවුද කියලා, ඔහු දෘශ්‍යාබාධිතයෙක්. ඔහුට අවස්ථාවක් දීලා තිනවා පාර්ලිමේන්තුවට පිවිසෙන්න, පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ජාතික ලයිස්තුවෙන් ජාතික ජන බලවේගයේ. අංක 17 අබු බකර් ආදම්බාවා, දිගමඩුල්ල මැතිවරණ කොට්ටාසේ අපේක්ෂක, රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරී, අධ්‍යාපනවේදී, පශ්චාත් උපාධිධාරී, ලංකා ගුරු සේවා සංගමේ උපලේකම්. ඔහු දිගමඩුල්ලෙන් අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා. නමුත් ඔහුට මනාප ඡන්ද අඩුකම නිසා ඔහු තේරුම්පත් උනේ නැහැ. එහෙම නිසා ජාතික ලයිස්ට්‍රීම් යම් කිසිවෙක් ඉවත් වෙලා, ඔහුගේ ස්වාධීනව ඔහු ඉල්ලාස් වෙලා මේ අබු බකර් ආදම් බවා සහෝදරයාට ජාතික ලයිස්ට්ුවට ඇතුළත් වෙන්න ඉඩ සලස්වලා ඔහු පාර්ලිමේන්තුවට නියෝජනය කරන්න සලසලා දුන්නා. ඒක මුස්ලිම් වරුන්ට කරන ගෞරවයක් විදිහට ඒ ප්‍රදේශයේ ජීවත් වෙන දිගමඩුල්ලේ අම්පාර ප්‍රදේශයේ. අංක 18 RH උපාලි සමරසිංහ, වන්නි මැතිවරණ කොට්ටාසේ අපේක්ෂක, ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සහ වවුනියාව දිස්ත්‍රික් සංවිධායක. ඔහු අබු බකර් ආදම්බාවා සහෝදරයා වගේම RH උපාලි සමරසිංහ සහෝදරයාත් තේරිපත් උනේ නෑ. ඔහු අපේක්ෂකෙක් වුණා වන්නි මැතිවරණ කොට්ටාසේ සිංහල ජනතාව නියෝජනය කරමින්. නමුත් ඔහුට මනාප මදි වුණා. ඒක නිසා ජාතික ලයිස්තුවේ එතන හිටපු එක්කෙනෙක් ඉල්ලා අස් වෙලා ඔහුට අවස්ථාව ලබා දුන්නා වන්නි දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. ඉතින් මේක දිහා බලපුවාම මේ කැපකිරීම සහ මේ බලය අත්හැරීම, මේවට බලලෝභී නැතුව මේ පරිත්‍යාග කිරීම, ඒකේ අරමුණ තමයි අර වැඩේට අරමුණ දෙන්නේ, මූලිකත්වය දෙන්නේ. නැත්තම් මේ තනතුරු වරප්‍රසාදද ඒවා මේවා අර බලලෝභී ඒවා නෙමෙයි, වැඩේ වෙන්නයි ඕනේ. එයා ගෙදර ඉඳලා හරි වැඩේ කරනවා, මෙයා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා, එයාට ඒ අවස්ථාව ලබා දෙනවා. ඒක මේ වගේ ආදර්ශයක් කොහෙද තියෙන්නේ? ඒ වගේ ආදර්ශයක් කොහෙද නැහැ. අද එටානිද වෙනකොට නඩු හබ වලින් බලා ගන්න පුළුවන් මොනවද මේ අර හොඳ පළපුරුදු අධ්‍යක්ෂින් බහුල අයගේ ඔක්කොම කෙරුවාවල් ටික. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් සුබ දවසක් ඔබ සැමට. ජය වේවා.